ජාතික රණවිරු සමර උත්සවය අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ගරු ජනාධිපතිතුමන්ගේ රණවිරු සේවා අධිකාරියේ මූලිකත්වයෙන් සංවිධානය කළ ජාතික රණවිරු සමරම් උත්සවය අද පාර්ලිමේන්තු සංකීර්ණයේ අසල පිහිටි රණවිරු ස්මාරකයේ අභියස දී පැවැත්වුණා. මැති ඇමතිවරුන් ආරක්ෂක අංශ උසස් නිලධාරීන් සහ රණවිරු පවුල්වල ඥාතීන් මෙන්ම පාසල් දරු දැරියන්ද මේ අවස්ථාවට සහභාගී වී සිටියා. රටදේ වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සේ කරමින් සර්ව ආගමික වතාවත් සිදු කළ අතර විනාඩියක නිහඬතාවකින් ඔවුන් සිහිපත් කළා. ද්විතියම්පි බුද්ධං සරණ වරණෝ ත්‍රිවන් දේවෝ శివ శ్రీ లక్ష్మీ కాంత్ జగదీష్ కురుకర్ వ అష్హదు అన్న ముహమ్మద్ ఎమ నిదహసే సుయ జాతియే నిదహస సహ ములుమహత్ నిదహస్ ప్రజాతంత్రవాది సమాజయక్ రాత్రుల స్థాపిత కల శ్రేష్ఠ రణవీరువన్ සිහිපත් කිරීමේ ජාතික දිනය අදයි. අපේ වර්තමාන රජයේ රණවිරු සුබසාධනයේ සඳහා විශේෂ පහසුකම් වරප්‍රසාද දීමනා රාශියක් ලබා දෙනු ලැබුවා. සෑම රණවිරුවෙකුටම නිවසක් ලබා දීමේ ජාතික කාර්යය අප විසින් මේ වන විට ඉටු කරගෙන යනවා. රටේ අනාගතය සඳහා අද සේවාවේදී සිටින ත්‍රිවිධ හමුදා පිරිස් ත්‍රිවිධ හමුදාවන්නේ කාර්ය මණ්ඩල නව තාක්ෂණයත් සමග අපි සෑම විටම ඉහළ ගුණාත්මක සේවාවක් සඳහා ඔවුන් ඉදිරියට ගෙන යනු ලබනවා. අපිට අපේ හමුදා ආරක්ෂක හමුදා සමාජිකත්වය සෑම විටම ඒ පිළිබඳව විවේචන එල්ල කරමින් අපේ හමුදා වැඩි ඉවත් කළ යුතුයි. මෙවැනි චෝදනා කොතෙක් කළත් ජාතික ආරක්ෂාව පිළිබඳව දරන්නා වූ වගකීම තුළ රජයේ සෑම විටම ත්‍රිවිධ හමුදාව ශක්තිමත් කිරීමේ කාර්ය නොපිරිහෙලා ඉටු කරන බව විශේෂයෙන් මෙහිදී සඳහන් කරන්නට ඕනෑ. දිවිපිදු රණවිරුවන්ට පුෂ්පෝපහාර පිරිනැමුණේ ඉන්පසුවයි. රණවිරු පවුල්වල සමාජිකින්ද පුෂ්පෝපහාර දක්වමින් සිය ඥාතීන්ට ගෞරව දැක්වුවා. තිස් වසරක රුදුරු යුද්ධය අවසන් කරමින් 2009 වසරේ මැයි 19 වනදා පස්වරුව වන විට නන්දිකඩාල් කලපුවෙන් අවසන් සටන අවසන් වුණා. උතුර නැගෙනහිර පමණක් නොව දකුණ බටහිරද ඒ වන විට වසර 30ක් පුරා ඈඳී ගිය යුද්ධයෙන් විඳි පීඩා අපමණයි. තැන තැන අහිමිවන ජීවිත මෙන්ම ජීවිත සුරකීමට තැන තැන යෙදූ බාධා එදා ජන ජීවිතය අඩාල කළ සාධක. එදා සීමා පැන උණු ඕමාන්තේ මුහමාලේ මුරකපලු අද නිදහසේ සැරසරන මම්මාවත්. උතුරේ මෙන්ම දකුණේ තැන තැන ඉදිකළ බාධක අද දක්නට නැහැ. උතුරේ සිට දකුණටත් දකුණේ සිට උතුරටත් නිදහසේ සැරසරන ඕනෑම අයකුට 30 වසරක යුද්ධයෙන් පීඩා විඳි ප්‍රදේශ යලි ඉදිවෙමින් ඇති අයුරු දැකගත හැකි. දකුණු කොනෙන් උතුරු කොනට යන යාල් දේවිය සාමයේ සතුට ප්‍රකට කරන කදිම දසුනක්. අතීතයෙන් උගත් පාඩම් වලින් අනාගතයේ යලි එවන් තත්වයක් ඇති නොවීම සඳහා පියවර ගැනීමට දැන්වත් කාලය උදා වී නොමැතිද?